අයිබන් සුබදැසනක් ප්‍රාර්ථනා කරනවා. අපි අද කතා කරන්නේ ආර්ථිකය පිළිබඳ. කතාව පටන් ගන්න කලින් කාටුන් දෙකක් තියෙනවා. මේ කාටුන් දෙක බැලුවොත් එහෙම පැහැදිලි වෙයි අපි කතා කරන්න යන්නේ මොකක්ද කියලා. මුලින්ම අපි බලමු කාටුන් දෙක. ඩොලරය තමයි මාතෘකාව. ඩොලරය නිසා රෙද්දෙන් වහගෙන හැංගිලා ඉන්නේ බන්දුල ගුණවර්ධන නැමැත්තුමා. මේක කාටුන්ය. තවත් කාටුන් එකක් තියෙනවා බන්දුල ගුණවර්ධන නැමැත්තුමා ඇඳ යට ඉන්න කතාව. ඒත් එක්කම කියවිච්ච තවත් කතා කීපයක් තියෙනවා. මේ සියලු දේ පිළිබඳ පැහැදිලි කරගන්න එක, ඩොලරය ගැන පැහැදිලි කරගන්න එක, රුපියලට වෙච්ච දේ පැහැදිලි කරගන්න එක වැදගත් කාටුන් වලින් මේ කතා කියවෙද්දී. අපි ආරාධනා කරා ජාත්‍යන්තර වෙළඳ සහයෝජන ප්‍රවර්ධන අමාත්‍යතුමන් ආචාර්ය බන්දුල ගුණවර්ධන මහත්මයාට. අයිබන් නැවතුණි. අයිබන්. මම ගෞරවයෙන් පිළිගන්නවා. මේ දවස්වල සමාජ මාධ්‍ය ඇතුලේ හරිම මේ අපූර්වට යන කොටසක් තියෙනවා. රාජසිනාරත්න හිටපු මහත්මයා කියන කතාවක් තියෙනවා. මේ ඔන්න බන්දුල ගුණවර්ධනත් කියනවා ඔක යුහෙල යනවා නම් මං කොහොමද අතින් අල්ලලා නවත්ත ගන්න කියලා. ඇත්තටම ඩොලරේ දැන් උතුමන් ඒ දවස්වල ඒ අවධි පක්ෂයේදී බොහොම බරපතල විවේචනයක් එල්ල කර ආණ්ඩුව පවතිද්දී ඩොලරේ ඉහළ යනවා මේක ආර්ථික අකාර්යක්ෂමතාවය තමයි ආණ්ඩුවේ කියලා. අද ඒක වෙනස් වෙලාද? ඔව් අපි තමයි 2015 වර්ෂයේ සිට මේ මෑත වෙනස සිදුවෙන තෙක් මේ රටේ හඬක් නගන්න බැරි ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ හඬ සහ සැබෑ විපක්ෂේ. එතකොට විපක්ෂයේ භූමිකාව තමයි රටට අහිතකර ජනතාවට අහිතකර වෙන දේ පෙන්වා දීම සඳහා සක්‍රීය ලෙස දායක වීම. එතකොට අපේ සියලුම සැබෑ විපක්ෂ බලවේගවල නායකයා ලෙස ක්‍රියා කරන මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට අයිති පක්ෂ නායකයෝ මට වගකීමක් පැවරුවා. ආර්ථික පර්යේෂණ ඒකකයේ යනුවෙන් විශේෂිත ඒකකයක් සකස් කරලා මේ රටේ ආර්ථිකයේ ඇතිවෙන වෙනස්කම් පිළිබඳ පූර්ණ ලෙස විවිධ විද්‍යුතුන් හා අදාළ පාර්ශ්වයන් සමග සාකච්ඡා කරලා ඒ පිළිබඳ මහජනතාව දැනුවත් කරා. ඉතින් එහිදී මමත් මාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමත් අපේ ඒකාබද්ධ විපක්ෂයේ තරුණ මන්ත්‍රීවරුණුත් එකතු වෙලා ආර්ථික පර්යේෂණ ඒකකයේ සෑම සතියකටම වරක් හෝ දෙවරක් ඒ සිදුවෙමින් පවතින ආර්ථික ව්‍යසනයන් ජනතාවට පැහැදිලි කළා. ඒ තමයි මේ කාටුන් ශිල්පීනුත් දකින්නේ. මොකද මම තමයි මීට මාස 6-7කට පෙර ඉසිසලාම ප්‍රකාශ කළේ මේ අවුරුද්දේ 2018 දෙසැම්බර් 31ට පෙර ඩොලරයට ගෙවිය යුතු මිල රුපියල් 200 දක්වා ඉහළ යනවා. මේක නතර කරන්න ක්‍රම එකයි තියෙන්නේ. මේ සම්පූර්ණ ප්‍රතිපත්තිය වෙනස් කරන්න පුළුවන් වෙන ආකාරයේ පාර්ලිමේන්තු මැතිවරණයකට ගිහිල්ලා අලුත් පාර්ලිමේන්තුවක් ඇති කරලා අලුත් විශ්වාසයක් ජනිත කිරීම තුළින් පමණයි මේ ඩොලරේ කඩාගෙන යන එක නතර කරන්න පුළුවන්. මම බොහෝ පැහැදිලිව මෑතකදීත් කිව්වා මට හරි වෙනත් කවුරු හරි ලංකාවේ දේශපාලනඥයෙක්ට තමන්ගේ දේශපාලන න්‍යායෙන් අතෙන් අල්ලලා නතර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මුදලට හිමිවන අගය කියන එක. මේක ලෝකේ තියෙන පිළිගත් ආර්ථික විද්‍යාවේ අපි කැමති වුණත් නැතත් ඉලක්කම් වලට කැමති වුණත් නැතත් අපි සියලු දෙනාම මේ රටේ වෛද්‍ය විශේෂඥයන්, ඉංජිනේරුවරුන්, විද්‍යාඥයන්, තාක්ෂණික ශිල්පීන් සියලු දෙනාම එදිනෙදා ජීවත් වීම සඳහා මුදල් නෝට්ටුවක් අරන් යනවා. මුදල් නෝට්ටු කීපයක් ඔබේ පසුම්බියේ තියෙනවා. දැන් මේ මුදල් නෝට්ටුව ඇතුලේ කෙරවල් හතරේ රුපියල් 10,000, 10,000, 10,000 කියලා ගහලා තියෙනවා. මේ නෝට්ටුවක මේ විදිහට මට පුළුවන් පෙන්වන්න මේ එක මුදල් නෝට්ටුවක්, මේ ලංකාවේ නිකුත් කරපු රුපියල් 10 නෝට්ටුවක්. මෙතන අස්සම් දෙකක් තියෙනවා. මහා බැංකු අධිපතිවරයාගේ සහ මුදල් ඇමතිවරයාගේ. මේ කඩදාහිය හෝ මේ කඩදාහිය අන්තර්ගතයේ දහක වටිනාකමක් නැහැ. මේක මුද්‍රණය කරන්නේ බියගම තියෙනවා තෝමස් ඩිලාරු කියලා අච්චුකන්තෝරුව. අච්චුකන්තෝරුවෙන් තමයි මුද්‍රණය කරන්නේ. දැන් හැම දෙයකටම ප්‍රශ්නේ මේ මුදල්නේ.
සල්ලින්. ඉතින් අච්චු ගහන තැනක් දන්නවනම් ලංකාවේ ඉන්න ওই පාතාල නායකයෝ නම් කියවෙන අය සුප්‍රසිද්ධ අයට බියගමට පැනලා ඉවරලා අර අලුත්ම නෝට්ටු තොගියක් අරන් පැනලා යන්න පුළුවන්. මේක කඩදාසි තීන්තයි තියෙනවනම් ඕනේ තරම් ප්‍රමාණය මුද්‍රණය කරන්න පුළුවන්. ඒ නිසා මම මේ රටේ ජනතාවට මහාචාර්යතුමා මේ අපේ ඔය ආර්ථික විද්‍යාත්මක නොවන විශේෂ ක්ෂේත්‍රයක ඉන්න ප්‍රවීණයන්ගෙන් ඉල්ලා සිටිනවා කෑමෙන් පසු නින්දට පෙර හිතලා බලන්න කවුද මේ සල්ලි අච්චු ගහන්න කියන්නේ? ඇයි ඒක ඕනේ තරම් අච්චු ගහන්න බැරි? දැන් අපි මේ රුපියල් 10 කොළවලින් ලක්ෂ ලක්ෂ අච්චු ගහලා සමෘද්ධිලාභීන් සියලු දෙනාගේ ගෙදරට පෝර බෑග් වල දාලිවිල්ලා නගර සභාවේ ලොරියෙන් ගෙනාලිවිල්ලා ලක්ෂ ලක්ෂ බෙදියොත් ඒ අය ලක්ෂපතියෝ කරන්න බැරිද? ඇයි එහෙම ආණ්ඩු කරන්නේ නැත්තේ? ඇයි දේශපාලනඥයෝ කියන්නේ නැත්තේ ශ්‍රී ලංකා මහා බැංකුවට දැන් ප්‍රශ්නේ මේකනම් ගහන්න පුළුවන් තරම් සල්ලි අච්චු ගහන්න කියන. එහෙම කරන්න බෑ. ඒක දේශපාලනඥයන්ගේ කාර්යයක් නෙමෙයි, ලෝකයේ මුදල් ක්‍රමයේ පවත්වාගෙන යාම සඳහා අන්තර්ජාතික මුදල් ක්‍රමයේ ගැට ගහන ආයතනයක් තියෙනවා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල IMF එක. IMF එකේ සමාජිකයෝ තමයි අපි. එතකොට අපේ රටේ 1977 ඩොලරයට ගෙව්වි රුපියල් 8යි. රුපියල් 8ක් ගෙවන්න කලින් ලංකා ඉතිහාසයේ නිදාසින් පස්සේ ලංකාවේ තිබුණ විනිමය අනුපාත ක්‍රමයට කියන්නේ ස්ථාවර විනිමය අනුපාත ක්‍රමය. ඒක ඉල්ලුම් සැපියුම් බලවේග අනුව තීරණය වෙන්නේ. මධ්‍යම බැංකුව රජය තමයි තීරණය කරන්නේ. එසේ තීරණය කිරීම සඳහා බලයක් ශ්‍රී ලංකා මහා බැංකුවට තියෙනවා. ඒ තියෙන්නේ 1949 මූල්‍ය නීති පනත කියලා එකක් තියෙනවා. මූල්‍ය නීති පනතෙන් සමස්ත මුදල් ක්‍රමයේ බැංකු ක්‍රමයේ ණය ක්‍රමයේ පාලනය කිරීම සඳහා පුළුල් බලතලයක් සහිත ස්වාධීන මූල්‍ය අධිකාරියක් ඇති කරලා තියෙනවා. ඒකට කියනවා ශ්‍රී ලංකා මහා බැංකුව කියලා. ඒ ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපතිවරයා සහ ඒ දෙපාර්තමේන්තු අංශ භාරව විද්වතුන් පිරිසක් ඉන්නවා. ඒ විද්වතුන් මේ රටේ නිදහස් අධ්‍යාපනයේ විශ්වවිද්‍යාල තුල පළමු පෙළ හෝ දෙවෙනි පෙළ පළමු පෙළ පන්ති සාමාර්ථයක් ආර්ථික විද්‍යාව විෂය සම්බන්ධයෙන් ලබලා ඒ අයට අන්තර්ජාතික වශයෙන් වෙන රටවල පුහුණුවක් අත්දැකීමක් ලබලා දීලා මේ ලෝක මුදල් ක්‍රමයේ හා මේ රටවල් පවතින ආකාරයේ පිළිබඳ ආර්ථික න්‍යාය හා ප්‍රායෝගික භාවිතය ගැන සුවිශේෂ අධ්‍යයනයක් කරපු පිරිසක්. ඉතින් ඒ පිරිස දේශපාලනඥයෝ කියන ඒවම කරන්නේ නැහැ. ඒකයි එක ස්වාධීන මූල්‍ය ආයතනය. දැන් මේ රජය බලයට පත් වූ සැනින් වර සමස්තාර්ථිකය වරද්දගත්තේ එතනින්. මොකද අග්‍රාමාත්‍ය ධූරයට පත් වුණා පාර්ලිමේන්තුවේ අඩු මන්ත්‍රී සංඛ්‍යාවක් සහිතව සිටි රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වරණයෙන් ජනාධිපතිතුමාගේ අභිමතය පරිදි අග්‍රාමාත්‍ය ධූරයට පත් කළා. එතකොට 3-2 බලයක් අපිට තිබුණා. මම හිටපු දරුවන්ගේ අධ්‍යාපනයේ බාර අධ්‍යාපන ඇමතිවරයා. මම දන්නේ නැහැ මට මොකද වුණේ කියලා. මොකද මම හිටපු පුටුවේ ගිහිල්ලා වාඩි වෙලා හිටියේ අර අකිල විරාජ් මන්ත්‍රීතුමා. මොකද එහෙම වුණේ කියලා දන්නේ නැහැ. තිබුණේ ජනාධිපති වරණය. එතකොට මේ ජනාධිපති වරණයකින් පස්සේ ඇතිවෙච්ච මේ ප්‍රතිඵලයේදී දැන් සමස්ත මුදල් ක්‍රමයේ බැංකු ක්‍රමයේ ණය ක්‍රමයේ පාලනය කරන මූල්‍ය ක්ෂේත්‍රයේ මුදුන් මල්කඩ හැසිරවීම සඳහා මහා බැංකුව අධිපතිවරේ පත් කරන්න ලෑස්ති වුණා. ඒ අවස්ථාවේදී අපේ ওই රාජසේනරත්න අමාත්‍යතුමා, ජම්පකරණවක අමාත්‍යතුමා, ජනාධිපතිතුමා සම්පූර්ණයෙන් විරුද්ධ වුණා සිංගප්පූරු පුරවැසියෙක් ගෙනල්ලා ලංකාවේ මහා බැංකුව අධිපති ධුරයට පත් කරනවට. කවුරුවත් කියන දේ හැව්වේ නැහැ. අග්‍රාමාත්‍යතුමා කියලා තිබුණා මේ පිළිබඳ ඇතිවෙන ඕනෑම සිද්ධියක වගකීම මම බාරගන්නවා. මම දන්නේ නැහැ ඒ කියන්නේ මම නෙමෙයි, රාජිත සේනාරත්න, චම්පක රණවක වගේ ඇමතිවරු කියන්නේ. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සම්පූර්ණයෙන් විරුද්ධ වෙද්දී සිංගප්පූරු පුරවැසියෙකුට අයිතිය නැහැ ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව දිවුරන්. මොකද සිංගප්පූරු රටේ පුරවැසියෙක්ට වෙන රටක පුරවැසි භාවය ලබන්න බෑ. ද්විස්ත පුරවැසි භාවය ඇමරිකාවේ පුළුවන් ලබන්න, ස්විස්සලන්තේ පුළුවන්, වෙන රටවල පුළුවන් වෙන්න පුළුවන්. සිංගප්පූරුවේ පුරවැසියා නම්
සිංගප්පූරුවට විතරයි සේවය කළ හැකි වෙන රටක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව රකින්න දිවුරන්න බෑ. එතකොට අර්ජුන මහේන්ද්‍ර මහතා ලංකාවට පැමිණලා දිවුරන් නැතුව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති බවට පත් වෙලා මුදල් නෝට්ටුවට අස්සම් කළා. ඒ අවස්ථාවේ අපි විතරයි කිව්වේ ආර්ථික පරිශ්‍රණයේ එකකේ විතරයි කිව්වේ මේ ජනතා විමුක්ති පෙරමුණේ මහත්තුරු වචනයක්වත් කතා කරේ නැහැ. මොකද ඒ අය දිනසීය විප්ලවයේ කලේ විධායක සභාවක් හදාගෙන කවුද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා, චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය, ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක, ඊළඟට වික්‍රම් බහු කන්වරත්න වැනි මහත්තුරු කට්ටියක් එකතු වෙලා විධායක සභාවක් හදාගෙන තමයි දිනසීය විප්ලවයේ කලේ. දිනසීය විප්ලවයේ යටතේ තමයි මහා බැංකු අධිපති පත් කළේ. ඒ විධායක සභාවේ හිටපු එක මහත්මයෙක්වත් විරුද්ධ වුණයි කියලා අද වෙනකන් කියලා නැහැ අර්ජුන මහේන්ද්‍ර පත් කිරීමට. විරුද්ධ වුණයි කියලා කියන්නේ ජනාධිපතිතුමයි රාජසේන රත්න මැතිතුමයි චම්පකරණවක කියන අය විරුද්ධ වුණා, පත් කළා. නීති විරෝධී පත්වීමක් කළා. දැන් මේ වෙනකොට ලෝකේ තියෙන මේ අර මූණු පොත් හරහා යන මාධ්‍ය තමයි ලංකාව ගැන අපහාසාත්මක කියන එක තමයි හොරු දෙන්නෙක් අස්සම් කරපු මුදල් නෝට්ටුවක් අරගෙන කඩේට ගිහිල්ලා බඩු ඉල්ලන මිනිස්සු ජීවත් වෙන එකම රට ලංකාවයි කියලා තමයි අර අන්තර්ජාතික මාධ්‍ය හරහා යන රටට අගෞරව වෙන ප්‍රකාශය. හොරු දෙන්නෙක් අස්සම් කරපු මුදල් නෝට්ටුවක් අරගෙන කඩේට ගිහිල්ලා බඩු ඉල්ලන මිනිස්සු ඉන්න එකම රට ලංකාවයි කියලා තමයි දැන් අන්තර්ජාතිකව අපේ රට පිළිබඳ පැතිරෙන අපකීර්තිය පැතිරෙන්නේ. ඉතින් මේ අස්සම් කරපු අවස්ථාවේදී ජනවාරි මාසේ 8 වෙනිදා මේ රජය පෙරළුණේ. මහින්ද රාජපක්ෂ රජය පරාජය වෙලා රනිල් වික්‍රමසිංහ මෛත්‍රී පාලනේ ආරම්භය වුණේ. පෙබරවාරි මාසේ 27 වෙනිදා මහා දවල් මහා බැංකුවේ මහා මුදල් මංකොල්ලේ සිද්ධ වුණා. ඉතින් මේ මංකොල්ලේ සිද්ධ වෙච්ච අවස්ථාවේදී අර හීල විපක්ෂයේ ඩීල් විපක්ෂයේ මුකුත් කිව්වේ නැහැ. සම්බන්ධන් මහත්මයා වචනයක් කියලා තියෙනවද? අනුර කුමාර දිසානායක මහත්මයා වචනයක් කියලා තියෙනවද? නැහැ. අපි තමයි විපක්ෂයේ ලෙස ශ්‍රී ලංකා මහා බැංකුව වටකළේ. අපි ගිහිල්ලා අපේ මන්ත්‍රී කණ්ඩායමේ සියලුම මන්ත්‍රීවරු විපක්ෂයේ හිටපු. එතකොට අපිට 90 ගණක් හිටියා. දීර්ඝ ලෙස සාකච්ඡා කළා මේ මහා මුදල් මංකොල්ලේට මොකද කරන්න කියලා. ශ්‍රී ලංකා මහා බැංකුව වටකරන අපි බැංකුව ඉදිරියට ආවා. අපු අවස්ථාවේදී මහා බැංකුව ඇතුළට එන්න කිව්වා 3 දෙනෙකුට. විපක්ෂ නායක නිමල් සිරිපාල සිල්ලෝ මැතිතුමා, මම, තිලංග සුමතිපාල නියෝජ්‍ය කතානායකතුමා පසුව එතුමා සාතාව කවුද ගියා. ඒ අවස්ථාවේදී වැඩ බලන මහා බැංකු අධිපතිවරයයි ඉදිරියේදී පෙබරවාරි 27 වෙනිදා මේ ලංසු තැබීමේ ක්‍රමවේදයේදී විනාඩි ගානක් ඇතුළත මේ සිද්ධ වෙච්ච ආකාරයක් එතනදී ලංකා බැංකුව මේ වෙනත් ප්‍රාථමික ගැනුම්කරුවෙක් වෙනුවෙන් මේ ලංසු තිබපු ආකාරයක් කරලා මහා බැංකුව ඇතුළට ගිහිල්ලා ප්‍රථම වතාවට ලංකා ඉතිහාසයේ මේ හොරකම හෙළිදරව් කිරීමේ කාර්යභාරය කළේ මම. ඒක නිමල් සිරිපාල සිල්ලා මැතිතුමාගෙන් හරි මේ කවුද අපේ තිලංග සුමතිපාල මැතිතුමාගෙන් හරි අහලා බලන්න පුළුවන්. මොකද ඒ ඇයට ඒ පිළිබඳ ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂ අවබෝධයක් තිබුණා එහෙන් දැකලා. එතකොට අපේ මන්ත්‍රීවරු එළියේ සියලු දෙනා අපි ගිහිල්ලා මේ හොරකම හෙළිදරව් කරගෙන එනකන් හිටියා. ඊට පස්සේ මේ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ උවමනාව තිබුණා. අපි සම්බුද්ධ ජයන්ති මන්දිරේ විශාල සම්මන්ත්‍රණයක් කියලා හැමතෙම ආරාධනය කළා. බුද්ධිමතුන්ට, ආචාර්ය මහාචාර්යවරුන්ට මෙහෙම වැඩක් ලංකා ඉතිහාසයේ වෙලා නැහැ කියලා තුන් මුල්ලේ සම්බුද්ධ ජයන්ති මන්දිරේ සම්මන්ත්‍රණයක් ආරාධනය කළා. එහිදී නායක ස්වාමින් වහන්සේලා, මහින්ද රාජපක්ෂ මැතිතුමා, අපේ මන්ත්‍රීවරු සෑහෙන පිරිසක් සහභාගී වෙලා හිටියා. දේශන දෙකයි තිබුණා. එක දේශනයක් කළේ මහා බැංකුවේ මහා මුදල් මංකොල්ලේ ගැන පළමු දේශනය කළේ මම. දෙවැනි දේශනය කළේ මහාචාර්ය ජී.එල්. පිරිස් මැතිතුමා. ඒකි මුළු ශාලාව පිරෙන්න සෙනගි හිටියේ නැහැ. ඒ නිසා ඒ
සම්මන්ත්‍රණ ඉවෙල්ල බහිනකොට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුම මගේ පිටට තට්ටු කරලා කිව්වා මල්ලි මේක කවදාක්වත් මේ විදිහට රටේ ජනතාවට තේරෙන්නේ නැහැ මේක තේරෙන භාෂාවක් හදාගෙන මේක සරල විදිහට රටට කියන්න පටන් ගන්න කියලා එතකොට තමයි මම හදාගත්තේ මහා දවල් මහා බැංකුවේ මහා මුදල් මංකොල්ලේ කියලා මොකද බැඳුම් කර කිව්වට තේරෙන්නේ නැහැ රනිල් වික්‍රමසිංහ මහතා බොන්ඩ්ස් ගැන කියනකොට කිව්වා මේ පාර්ලිමේන්තුවේ කවුද දන්නේ බොන්ඩ්ස් ගැන මේගොල්ලෝ දන්නේ ජේමිස් බොන්ඩ් හා බෲක් බොන්ඩ් ගැන විතරයි කියලා තමයි රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට කිව්වේ අද වෙනකොට මේ සියලු විනාශයන්ගේ මූල සාධකයේ බවට පත් උනේ මහා දවල් මහා බැංකුවේ ඇති වෙච්ච මහා මුදල් මංකොල්ලේ ඒ මංකොල්ලේ ඇති වූ ගමන් ඇති වෙච්ච ප්‍රතිඵලය තමයි ජාත්‍යන්තරව ශ්‍රී ලංකාවේ මුදල් ක්‍රමයට තියෙන විශ්වාසය සම්පූර්ණයෙන් පළුදු වුණා අපිට වහන්න පුළුවන් නමුත් ලෝකයේ ඉන්න අන්තර්ජාතික ආයෝජකයන්ට වහන්න බෑ ඒ අය ශාස්ත්‍රීය ලෙස මේ එදිනෙදා මුළු ලෝකෙම මුදල් වෙළඳ පොළවල් හැසිරෙන ආකාරය පිළිබඳ පර්යේෂණ කරමින් මේ අර දත්ත රැස් කරමින් බොරු කියන්න බෑ බොරු කියන්න පුළුවන් පාර්ලිමේන්තුවට ලංකාවේ අයට අන්තර්ජාතිකව බොරු කියන්න බෑ බෑ මේ අමුතු එකතැනක තිබුණා අර නොමුරා ඉදිරිපත් කරපු ලිපිය ගැන එහෙම විවේචනයක් තිබුණා ඒ කාලේ ආණ්ඩුව ඇතුළතදී මේ බොරු දේවල් මේ දේවල් සාර්ථක නැහැ මේ දේවල් බොරු ලිපි මේ පළ කරන්න කියලා මූඩි වාර්තාව පිළිබඳව ඔවුන් කිව්වෙත් මේක පදනම් විරහිත එකක් කියන එක කවුද කොයි කාලේ පැවති ආණ්ඩුව ඔව් නෑ ඒ ඔක්කොම අපේ ආණ්ඩු කාලේ මේ ආර්ථිකයේ මහින්ද රාජපක්ෂ යුගයේදී ලංකා ඉතිහාසයේ ආර්ථික ඉතිහාසයේ ගමන් මඟ වෙනස් වුණානේ. නිදහස ලැබුණ දිනේ සිට මහින්ද රාජපක්ෂ මැතිතුමා පැමිණ තෙක් කාගේ ආණ්ඩු තිබුණා? ඩී.එස්.ඒ. නනායක මැතිතුමාගේ, ඩල්ලි සේනානායක මැතිතුමාගේ, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමාගේ, සිරිමාවු බණ්ඩාරනායක මැතිණියගේ ජයා ජයවර්ධන මැතිතුමාගේ රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ කාගේ ආණ්ඩුව තිබුණා විවෘත ආර්ථිකයේ තිබුණත් ආවෘත ආර්ථිකයේ තිබුණා අපනයන අභිමුඛ ආර්ථිකයේ තිබුණත් ආනයන ආදේශන ආනයන අභිමුඛ ආර්ථිකයේ තිබුණත් අභ්‍යන්තර අභිමුඛයක තිබුණත් රටේ වර්ෂයක දළ දේශීය නිෂ්පාදනයේ වටිනාකම වර්ෂයක කවදාක්වත් ඇමරිකානු ඩොලර් බිලියන 25ට වැඩි වුණේ නැහැ මුළු රටම අපි සියලු දෙනා වැඩ කළා ගොවියෝ ගොවිතැන් කළා කර්මාන්තකරුවෝ කම්මල් වල වැඩ කරලා රජයේ සේවකයෝ මේ තමන්ගේ ශ්‍රමය වගුරුල මේ සියලු දෙනා එකතු වෙලා වර්ෂයක් තුලදී කරපු නිෂ්පාදනයේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 25ට අඩුයි මම කියනවා මම කියන එක වැරදි කියලා කියන්න පුළුවන් නම් කවුරු හරි ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යතුමෙක්ට ආචාර්යතුමෙක්ට වෙන කෙනෙක්ට කරුණා කරලා මාව නිවැරදි කරන්න 1948 සිට මහින්ද රාජපක්ෂ මැතිතුමා පැමිණ තෙක් ලංකාවේ වර්ෂයක දළ දේශීය නිෂ්පාදනයේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 25ට වඩා අඩුයි. මේ මොකද මුහුදු වෙරළෙන් තුනෙන් දෙකක් මහ පොළොවෙන් තුනෙන් එකක් වෙනම රටක් ලෙස ගන්න LTT මිනිමරු කුරිරු පැසිස් ත්‍රස්තවාදී විසින් අකණ්ඩව ගෙනිච්ච යුද්ධය. යුද්ධයේ තියෙනකොට මේ දන්නවනේ යුද්ධයේ තියෙන කාලේ ඔබතුමාට මතක ඇති. අද තරුණ පරම්පරාවේ බොහෝ දෙනෙකුට මතක නැහැ. මේ ගුවන් තොටුපළේ ගුවන් යාන පුපුරවනකොට සංචාරක ඉල්ලුම සුමානයකට දෙකකට නැති වෙනව නෙමෙයි. අවුරුදු ගණන් සංචාරකයෝ ලංකාවට එන්න තිය හිතුවේවත් නැහැ. මොකද ගුවන් තොටුපළේ ගුවන් යාන වලට බෝම්බ ගහලා පුපුරවන ගුවන් යානත් එක්ක මිනිස්සු මැරෙනකොට ලංකාවට එනවද? නැහැ. මරාගෙන මැරෙන කොටි ලඳක් ඇවිල්ලා පැන්නෝ. කුරුමානම වැරදිලා කොච්චර අහිංසක මිනිස්සු මැරෙනවද? මේ මූල්‍ය ක්ෂේත්‍රයේ මුදුන් මල්කඩ ශ්‍රී ලංකා මහ බැංකුවට බෝම්බ ගහලා මූල්‍ය වෙළඳ පොළ කඩා වැටෙනකොට ලංකාවේ මුදල් වල කවුරුත් ආයෝජනය කරනවද? නැහැ. සංචාරක කාමර ඉක්බින්ද ඩොලර් 25කට මේ කාමරයක් විකුණන්න බැරි වුණ කොළඹ නගරේ. ඔය සැංගිල්ලා හෝ වෙන හෝටල් ආයෝජකයෝ ලංකාවට එන්න හිතුවේවත් නැහැ. මොකද 30 අවුරුදු යුද්ධේ යුද්ධ නිසා හැමදාම අන්තර්ජාතිකව අපි වර්ග කරලා තිබුණේ අසමත් රාජ්‍ය සමත් නැති රාජ්‍ය ඒ නිසා අපේ රට ජාත්‍යන්තර වර්ගීකරණයේදී ලෝක බැංකුවේ අඩු ආදායම් ලබන රටක් 2009 නන්දිකඩාර කලපුවේදී මේ රටේ සේනාධි නායකයා ආරක්ෂක ලේකම්වරයා ප්‍රමුඛ හමුදාපතිවරු
රණවිරු දහස් ගණන් තමන්ගේ ඇට මස් ලේන ආහාර මේ මහ පොළොවට පූජා කරලා මාතෘභූමියෙන් ත්‍රස්තවාදී මුරුමුණින්ම උපුටා දැම්මා. එහිදී ඇතිවෙච්ච ප්‍රතිඵලය තමයි අපේ රටේ නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයේ වමින් පිහිටි ලක්ෂයක තිබුණේ. ඇයි මුහුදු වෙරළෙන් තුනෙන් දෙකක් මහ පොළොවෙන් තුනෙන් එක නිෂ්පාදනයේ රටට එකතු වෙන්නේ නැහැ. ඒක විශාල ප්‍රමාණයක්. සිංගප්පූරුව වර්ග කිලෝමීටර් 10ක රටක්. උතුරු නැගෙනහිර දෙපළාත වර්ග කිලෝමීටර් 18800ක්. 18800ක නිෂ්පාදනය එකතු වෙන්නේ නැති වෙච්චාම අපි දුප්පත් රටක් ලෙස තමයි හිටියේ. මේ යුද්ධෙ නිම වුණා. රට කඩිකුලක් ලෙස ඇවිස්සුණා. මුළු රටම වැඩබිමක් බවට පත් වුණා. පාරවල් හදනවා, පාලම් හදනවා, ඇලිකට් හදනවා, වේලි හදනවා, සුපිරි අධිවේගී මාර්ග හදනවා, වරාය හදනවා, නැවුතොට හදනවා, ආයෝජක එනවා, පෝට් සිටි ඇති වෙනවා, උමාඔය ඇති වෙනවා, නොරොච්චෝල හැදෙනවා, විදුලිය කැපීම නතර වෙනවා. මර එතෙන්ද චෝදනාවක් එනවා. දරා ගන්න බැරි තරම් ඔබතුමන්ලගේ ආණ්ඩුව ඒ කාලේ ණය වුණාද කියන කතාව. දරා ගන්න නැහැ. දරා ගන්න බැරි තරම් නෙමෙයි. අපි ඇයි ණය වුණේ? ආ ඒ හොඳ ප්‍රශ්නයක් ඔබ අහන්නේ. ඇයි මහින්ද රාජපක්ෂ රජය ණය ගත්තේ? ඒක යුද්ධේ නිම කිරීම සඳහා අවශ්‍ය කරන ලෝකයේ හිටපු දරුණුතම ත්‍රස්තවාදියාට මූණ දෙන්න ඉතා විශාල යුධ ආයුධ ප්‍රමාණයක් ගන්න වුණා පිටරටින්. අපි ළඟ නැහැනේ. ගල්කටස් වලින් යුද්ධ කරන්න බෑ. කැටබෝල් එකෙන් විදලා ප්‍රභාකරන් නැති කරන්න බෑ. ඒ නවීන තාක්ෂණික ආයුධ ගැනීම සඳහා යුද්ධයට ඉතා විශාල ණය ප්‍රමාණයක් ගන්න වුණා. අපේ ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේක මැතිතුමා මේ මෑතකදීත් කියලා තිබුණා අපි යුද්ධ කළේ සම්පූර්ණයෙන් ණයට කියලා. ප්‍රථම වරට ඇමරිකානු ඩොලර් මිලියන 500ක් ගන්න වුණා වාණිජ වෙළඳ පොළට ගිහිල්ලා. ලංකාවේ ඉතිහාසෙ මොකද වෙන ක්‍රමයකට ණය ගන්නෑ, අපිට ණය දෙන්නේ හැමතැනින්ම අන්තර්ජාතිකව අපි හිර කරලා. ඒ වෙලාවේ HSBC බැංකුවෙන් තමයි ගන්න හැදුවේ ඇමරිකාන් ඩොලර් මිලියන 500. රනිල් වික්‍රමසිංහ මහතාත්, රවි කරුණානායක මහතාත් මේ බැංකුව ඉදිරිපිටට ගියා. මේවා පින්තූරත් එක්ක මම හිතනවා මගේ යුතුකමක් කවදා හරි මේවා පොත්වලට ඇතුළත් කරලා තියන්න. මොකද පොතේ තිබුණොත් ඒක පෙරලා පෙන්වන්න පුළුවන් මෙහෙම තිබුණාය කියලා. ඒක දැන් මට වචනෙන් කිව්වට ඔබට පෙන්වන්න විදියක් නැහැ. මගේ මේ 45 වෙනි කෘතිය මම ලියලා තියෙන ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රගතිය හා අගතිය, මේ මහින්ද රාජපක්ෂ යුගයේ ප්‍රගතිය ඇති වෙච්ච හැටි, මේ පසුගිය වර්ෂ තුනේ තුනාමාරේ අගතිය හැටි ඇති වූ ආකාරය පිළිබඳ මේ රූප සටහන් සංඛ්‍යා දත්ත සහිතව විස්තරාත්මකව මේ ප්‍රගතිය අගතිය පොතේ මං ලියලා මුද්‍රණය කළා වෙළඳ පොලේ විකුණන්න තියලා තියෙනවා. මේ සිද්ධි ටිකත් මං එහෙම කරන්න ඕනේ. මොකද මේ එදා රනිල් වික්‍රමසිංහ මැතිතුමාලා යුද්ධෙට ණය දුන්නොත් HSBC බැංකුවේ ඉතාම පැහැදිලිව ලෝකෙට ප්‍රකාශයක් කළා. කරපු ප්‍රකාශය තමයි අපි රජයේ බලයට පත් වුණොත් මේ ගන්න ඇමරිකානු ඩොලර් මිලියන 500 ගෙවන්නේ නැහැ රජයක් ඇවිල්ලා කියලා. මං කියනවා පුළුවන් නම් නැහැ කියලා කියන්න කියලා, ඔප්පු කරන්න කියලා. එහෙම කිව්වේ නැත්තම්. එහෙම කිව්වා. ඒ කියන්නේ යුද්ධෙට ණය අරන් යුද්ධ කරන්න දුන්නේ නැහැ එක්සත් ජාතික පක්ෂය. වීරු කරානේ. අලිමංකඩ යනවා කියලා යන්නේ පාමංකඩට විතරයි. මේ කිරිනොච්චි යනවා කියලා යන්නේ මැදවච්චියට විතරයි. ඕනේ ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන්. යුද්ධේ මොකද්ද කියලා මේ හැමදාම එක්සත් ජාතික පක්ෂයේ පක්ෂයක් ලෙස මේ ත්‍රස්තවාදී උදුර නැති කරන්න ඍජු දායකත්වයක් සැපෙන්නේ නැහැ. ඒක මේ සක්සුදක්සේ පැහැදිලි. ඒ හන්ද තමයි යුද්ධයේ අවසාන අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂයේ මේ වැරදි පිළිවෙත අනුගමනය කරන නිසා එවකට මේ මහා සංඝරත්නයේ අනුශාසන අවවාද පිළිපදමින් හිටි කරූ ජයසූරිය මැතිතුමා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා මේක කිව්වට අහන්නේ නැහැ කියලා 19 දෙනෙක් එක්ක අපි ඇවිල්ලා මහින්ද රාජපක්ෂ මැතිතුමාට රටේ යුද්ධේ නිම කිරීම සඳහා සහාය දෙන්න එතුමා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වෙලා ආවා. ඒ පිළිබඳ ගෞරවයක් එදා එතුමාට තිබුණා. ඒ ගෞරවය එතුමා විසින් තමයි මේ මෑත ඉතිහාසය තුලදී නැති කරගත්තේ. රටේ විශාල ගෞරවයක් තිබුණා. තීරණාත්මක පැයේදී එක්සත් ජාතික පක්ෂය
එල්ටීටීය පැත්තේ ඉන්නකොට ඩයස්පොරාව පැත්තේ ඉන්නකොට ඒ පැත්ති හිටගන්න හදනකොට ඒකට විරුද්ධව ඇවිල්ලි වෙල්ලා මේ 19 දෙනෙක් එක්ක කරු ජයසූරිය මැත්තුමා ඇවිල්ලා මහින්ද රාජපක්ෂ මැත්තුමාට හයිය දුන්නා. හයිය දීලා ඔක්කොමලගේ සහයෝගයෙන් මේ රටේ ජනතාව මේ සියලු දුක්ක දෝමනස්ස උහුලගෙන හිටියා. මරණය දැකි දැක හෙට පිළිබඳ විශ්වාසයක් නැතුව ජීවත්වීම සඳහා ජීවිතය සමග අරගලයේ කියදෙන මිනිස්සු පන්සල් වලට ගිහිල්ලා බෝධි පූජා තියමින් රණවිරුවන්ගේ ආරක්ෂාව පතමින් රණවිරුවන්ට මේ අත්වල පිරිත් නූල් ගැටගහමින් පස්පිඩක් ගිලිහී නොයන්නට රන් වැටක් ඇත්ත සිව්කුණේ කියලා ගීත ලියලා ඊට පස්සේ අපේ එකෙක මේ මිනිසා කියලා යුද්ධෙට පිටත් කළා ත්‍රස්තවාදී නිම කරගත්තා. එයින් පස්සේ ඇතිවෙච්ච ප්‍රතිඵලය තමයි මං අර කිව්ව විදිහට 2014 වෙනකොට ලංකාවේ දරදේශීය නිෂ්පාදනය ඇමරිකානු ඩොලර් බිලියන 80යි. දැන් බලන්න නිදහස ලැබුණ දවසේ සිට මහින්ද රාජපක්ෂ යුගයේ එනතෙක් රටේ සමස්ත නිෂ්පාදනයේ වාර්ෂික වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 25ට තිබුණි. මහින්ද රාජපක්ෂ රට බාර දෙනකොට 80යි. මේ සංඛ්‍යා ජාත්‍යන්තරව ලෝක බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආසියානු සංවර්ධන බැංකුව පිළිගන්න සංඛ්‍යා 80යි. දැන් ඔබ දන්නවා 25ට 25ක් එකතු වුණොත් 50යි. 50ට 25ක් එකතු වුණොත් 75යි. 75ට වඩා වැඩි 80. කී ගුණයකින් ආර්ථිකයේ උඩට පැන්නද? පැනීමේ ඇතිවෙච්ච ප්‍රතිඵලය කුමක්ද? ප්‍රතිඵලය තමයි අඩු ආදායම් ලබන රටක් වශයෙන් තිබුණ රට මැදි ආදායම් ලබන රටක් ලෙස ලෝකේ වර්ග කළා. ඒකෙන් අපිට අවාසිත් වුණා. එතකොට අපිට අර සහන පොලියට දුප්පත් රටකට දෙන ණය ලැබෙන්නේ නැති වුණා. අපි වෙන සංවර්ධිතර මැදි ආදායම් උගුල කියන එකකට අපිට මූණ දෙන්න සිද්ධ වුණා. ඒ වගේ ප්‍රශ්න ඇති වුණා. නමුත් රට ගොඩ ගියා. හොඳයි. අර දැන් එතන නිෂ්පාදනයේ ප්‍රමාණාත්මක විදිහට ඉවරලා ගිහිල්ලා ආර්ථික වෘද්ධිය කියන එක 2012 6.3 ඉඳලා 2014 7.4ට ඇවිල්ලා 2017 3.3ට බහින්නේ ඇයි? අන්න හොඳ ප්‍රශ්නයක්. මට ඒක පෙන්වන්න පුළුවන්. 17 වෙනි පිටුවේ ඔබතුමාගේ පොදු ප්‍රාන්තයේ මේක තියෙනවා. මේ මම මේ පිළිබඳ මේ 17 වෙනි පිටුවේ දක්වලා තියෙන එක ගන්න බෑ. ඔව්. දර්ශකය අපිට ගන්න පුළුවන්. ඔව්. මේ තියෙන්නේ ලංකාවේ ආර්ථික වර්ධන වේගය. මෙතනින් බලන්න. 2012 13 14 කියන වර්ෂ දෙකේදී රටේ ආර්ථික වෘද්ධි අනුපාතය සාමාන්‍ය 7.4යි. 7ට වැඩි. කුරහම් පාටින් දැක්වෙන්නේ ආර්ථික වර්ධන අනුපාතය. කොළ පාටින් දැක්වෙන්නේ එක්සත් ජාතික පක්ෂය රජයේ බාරගත්තට පස්සේ ආර්ථික සමස්ත රටට වෙච්ච වින්නැයිය. මීට වඩා වෙන්න දෙයක් නැහැ. මේ රටේ කෘෂිකර්මාන්තයේ සුළුවා මධ්‍ය පරිමාණ ඇතුළු කර්මාන්ත සේවාංශයේ කියන අංශ තුනෙන්ම කරනු ලැබූ ක්‍රියාවල අවසාන ඵලය තමයි ඔය තියෙන්නේ. එතකොට මේ යුද්ධෙන් පස්සේ මම අර කියපු අකණ්ඩව වර්ධනය වෙච්ච ආර්ථිකය 2015 මෙලෙසින් කඩා වැටුණේ ඇයි? ඒ පිළිබඳ මම වෙනම කෘතියක් ලියලා තියෙනවා. ඒක නිසා මේ 2015 ශ්‍රී ලංකාවේ ආර්ථික අපගමනය කියලා. දැන් අර මං කියපු විදිහට මහ බැංකු අධිපති පත් කළා, මහ බැංකු හොරකම් කළා. එයින් පස්සේ ඇතිවෙච්ච ප්‍රතිඵල මොනවද? මේ රටේ රජයේ සුරකුම්පත්තා මේ භාණ්ඩාගාර බිල්පත් යනාදී විදේශවල ආයෝජනය කරලා තිබෙන මුදල් කෝටි ප්‍රකෝටි ගණන් පිටරට හොෝගාලා ගෙනියන්න පටන් ගත්තා. එක. දෙක. රුපියල 131 තිබුණේ ඒක 144ට යනකොට රවි කණ්ණානායක මුදල් අමාත්‍යවරයා කිව්වා මම 135ට සතියක් ඇතුළත ගිහිනවා කියලා. ඉන්ටර්වෙන්ෂන් කියන එක පටන් ගත්තා. ඉන්ටර්වෙන්ෂන් කියන්නේ රුපියල කඩාගෙන වැටෙන එක නතර කරන්න සල්ලි දාන්න පටන් ගත්තා. ලෝක වෙළඳ පොලේ ඛනිජ තෙල් මිල අඩුවීමෙන් මහා වාසියක් රටට ඇති වෙලා තිබුණා 2015. මට පෙන්වන්න පුළුවන් ඛනිජ තෙල් මිල කඩා වැටීම කොතරම්ද කියලා. මම ප්‍රස්තර සටහන මේ තියෙන ලෝක වෙළඳ පොලේ බොර තෙල් මිල. බොර තෙල් ආනයනය කිරීම සඳහා වර්ෂයකට මහින්ද රාජපක්ෂ යුගයේදී ඇමරිකානු ඩොලර් බිලියන 5ක් යනවා. පහට වඩා ගිය වර්ෂ තියෙනවා.
ඊට පස්සේ මේ 2015 අර 14 අඩු වෙන්න පටන් ගත්ත යන්තම් 15 16 වෙනකොට එකට එකක් ඛනිජ තෙල් මිල කඩාන වැටුණා. ඔය තියෙන්නේ 2015 16 17 ඛනිජ තෙල් මිල මොන තරම් ලෝකේ කඩා වැටුණාද කියන එක මහින්ද රාජපක්ෂ යුගයේදී ලෝකයේ ඛනිජ තෙල් අර්බුදයෙන් තෙලෙන් බැදුණා. මොකද මම ඒ කාලේ වෙළඳ ඇමතිවරයා. මහින්ද රාජපක්ෂ රජේ අභ්‍ය රොකට්ටුවක් වගේ භාණ්ඩවල මිල වැඩි වෙන්නේ ඛනිජ තෙල් මිල වැඩි වීම නිසා. එතකොට මිනිස්සු මේ තත්ත්වය තේරුම් ගත්තේ නැහැ ඛනිජ තෙල් මිල වැඩි වීමෙන් ඇති වෙන පීඩනය කොච්චරද කියලා. ඉතාම අමාරු කළමනාකරණයක් තමයි මේ වෙලාවේදී අපි කළේ. මේ රජය ආපුහම මේ රජයට මේ හතරම හනිදහනේ පහළ වෙලා තිබුණේ. යුද්ධේ නැහැ. ලෝක ඛනිජ තෙල් අර්බුදේ නැහැ. ලෝක ආහාර අර්බුදේ නැහැ. ලෝක මූල්‍ය අර්බුදේ නැහැ. රාජ්‍ය ණය අර්බුදේ නැහැ. මේ ඔක්කොම අඩු කරලා තිබුණ රටක් බාරගත්තේ. එක අවුරුද්දෙන් මේ තෙල් වලින් විතරක් ඉතුරු වෙච්ච ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 1.9යි. මම මේ රටේ ජනතාවට ඉතාම අවංකව හෘදේ සාක්ෂියට එකඟව කියන්නේ මහින්ද රාජපක්ෂ යුගයේදී ඛනිජ තෙල් ගෙන්නන්න අපේ රටින් පිටට ගිය මුදල් ප්‍රමාණය රට ඇතුළේ ඉතුරු වුණා ඇමරිකානු ඩොලර් බිලියන 1.9ක්. හම්බන්තොට වරාය විකුණලා ගන්නේ මේ උපනූපන් පරම්පරාවලට අයිති වෙන්න තියෙන සේද මාවතේ උපාය මාර්ගික සංවර්ධනය අතින් ඉතාම වැදගත් හම්බන්තොට වරාය විකුණලා ගන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 1.4යි. තෙල් වලින් ඉතුරු වෙච්ච මුදල 1.9යි. එතකොට හම්බන්තොට වරායේ සියලුම ණය එකවර ගෙවලා දාලා ඉවර වුණාට පස්සෙත් ඇමරිකානු ඩොලර් මිලියන 500ක් ඉතුරු වෙනවා. නැද්ද? දැන් මං කියන ඉලක්කම ඔබට වැටහෙනවද? දැන් මහින්ද රාජපක්ෂ යුගයේදී අර තෙල් ගෙන්නන්න ගිය මුදලට වඩා ලෝක වෙළඳපොළේ ඛනිජ තෙල් මිල කඩා වැටීම කරන කොටගෙන හරියටම එකට එකක් සල්ලි ඉතුරු වුණා. මේ 2.5ට තිබුණ එක 2.0 ගන්නට ගියාම ඒ ඉතුරු වෙන ඩොලර් ප්‍රමාණය පළවෙනි වර්ෂයේදී ඇමරිකානු ඩොලර් බිලියන 1.9ක් රටින් පිටට යන එක නතර වුණා. ඒ තිබුණ සල්ලි ටික කළමනාකරණය කරගන්න රනිල් වික්‍රමසිංහ, රවි කරුණානායක, මලික් සමරවික්‍රම මේ කතිපය අධිකාරියට පුළුවන්කම ලැබුණා නම් හම්බන්තොට වරාය විකුණන්න ඕනේ නැහැ. ඒ කියන්නේ තෙල් මිල අඩුව යම් ආකාරයක මිල අඩු කළා දුන්න සහනත් ප්‍රමාණවත් නැහැ. නෑ නෑ මේ මේ තෙල් මිල අඩු වීම රුපියල්නේ. මේ ඩොලර් ඩොලර් රුපියල් වලින් පටලා ගන්න නරකයි. මොකද දැන් රටින් පිටට යන දැන් රුපියල් අච්චු ගන්නත් පුළුවන්. අර තෝමස් ලිලාරුව එකට දා. ඩොලර් අච්චු ගන්න බෑ. ඩොලර් කියන්නේ අපි ඉතාම අමාරුවෙන් උපයාගත යුතු දෙයක්. ඒකනේ මම කිව්වේ මේ ඩොලරේ යගේ කඩා වැටෙන එක අතින් අල්ලලා නතර කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක තීරණය වෙන්නේ මේ රට ඇතුළට ගලා එන විදේශ විනිමය හා රටින් පිටට ගලා යන විදේශ විනිමය අතර ඉල්ලුම් සැපියුම් බලවේග අනුව අදෘශ්‍යමාන බලවේග විසින් තමයි ඩොලරේට කීයක්ද කියලා තීරණය කරන්නේ. ඒක දේශපාලනඥයන් කරන මේකයි ওই දේශපාලනඥයෝ අහන්නේ මේ ඩොලරේ වැටෙන එක හෙට නතර කරන්න පුළුවන්. එහෙම බෑ. ඒ තමන්ගේ හුදු නොදැනුවත්කම ඉතා විශාල ලෙස ප්‍රදර්ශනය කිරීමක් තමයි ඩොලරේ මේ මහින්ද රාජපක්ෂවට පස්සේ හුටස් ගාලා නතර කරන්න බ්‍රේක් ගාලා. එහෙම බෑ. ඒකට අපිට ඕනේ මේ රටින් පිටට යන විදේශ විනිමය අඩු කරන්නත් රට ඇතුළට විදේශ විනිමය රට සල්ලි ගලා එන ප්‍රමාණය වැඩි කරන්නත් ජාතික වැඩපිළිවෙලක් ඕනේ. හොඳයි. අපි වර්තමානයේ දැන් ටිකක් කිමු ගමුතුම. අමතුමාගේ ආයෝජන ප්‍රවර්ධන කියන විෂයපතෙත් තියෙනවා. 2015 වගේ වෙනකොට 810ට වගේ ඇමරිකන් ඩොලර් මිලියන ආයෝජන බැහැලා තිබුණා. දැන් තවත් බැහැිනවා. මං හිතන්නේ මොකද හේතුව කොටස් වෙළඳ පොලේ දැන් බැඳුම් කරවල ආයෝජන කර මුදලුත් ඉවත් කරගන්න තැනකට පත් වෙලා තියෙනවා. ලොකු අභියෝගයක් ඉස්සරහට ආයෝජන කරනවා. නෑ කිසිම අභියෝගයක් නෑ. මොකද ලංකා ඉතිහාසයේ ආයෝජන මං කියවනේ ආයෝජන වලට යුද්ධ තිබුණ කාලේ තිබුණ තත්ත්වේ ඕනෙම රජයක් යටතේ ලංකාවේ වර්ෂයක ආයෝජන එක අවුරුද්දකදී චන්ද්‍රිකා තොගපිටින් රාජ්‍ය දේපොළ පුද්ගලීකරණ වර්ෂයේදී හැර අනිත් ඕනෙම වර්ෂයකදී ඍජු විදේශ ආයෝජන ෆොරින් ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට් කියන එක තිබුණේ
US ඩොලර් ඇමරිකානු ඩොලර් මිලියන 200ට අඩුයි. මහින්ද රාජපක්ෂ යුගයේදී තමයි මේ විදේශ ආයෝජනයේ 10 ඉක්ම වීමේ මහා ප්‍රාතිහාර්ය ජනක සිද්ධිය සිද්ධ වුණේ. ඒ ආපු ආයෝජන තමයි තම ඔය ඉඳි කරගෙන යන්නේ. කොළඹ නගරයට ආපුවාම මේ ඉඳි කරගෙන යන්නේ අලුතෙන් ආපු යෝ නෙමෙයි. පෝට් සිටියේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා චීන ජනාධිපතිතුමා ගෙනහල්ලා ආරම්භ කරපු මහා මූද ගොඩ කරලා මහා පොළොවත් එක්ක ලංකා සිටියමට කොටසක් එකතු කරපු රාජ්‍ය නායකයා මහින්ද රාජපක්ෂ ඊතරනේ. ආපු ගම මොකද කළේ? අවුරුදු එකමාරකට නතර කළා. ආයෝජකයෝ පැනලා ගියා. ලංකාවදී ආයෝජකයෝ බැලුවේ නැහැ. පැකර් ඇවිල්ලා කිව්වා මේ ඕස්ට්‍රේලියාවේ ආයෝජනය පිළිබඳ ලෝකෙ පිළිගන්න කෙනෙක් මේ ආසියාවේ ආශ්චර්යය ඇති වෙන්නේ ලංකාවේ. ඇවිල්ලා ආයෝජනය කරන්න කියලා කියනකොට පැකර්ට බිත්තියට හේතු කරලා ගැව්වා. පුද්ගලිකාංශයට එලෝ එලෝ පාර දුන්නා. අතීතයට බලපාන ලෙස බදු අය කළා. සුපර් ගේන් ටැක්ස් එක කියලා බද්දක් අය කරලා වෙන පුද්ගලිකාංශයේ බිලියන 50ක් මංකොල්ල ගැව්වා. පිට් පොකට් ගැව්වා. ඊට පස්සේ මූල්‍ය අපරාධ කොට්ටාසිය කියලා එකක් හදලා ලංකාවේ සමාගම් වල ඉන්න වැදගත් මාතෘ සභාපතිවරු අධ්‍යක්ෂකවරු ගෙනල්ලා බංකුවේ ඉඳෝලි වෙලා ප්‍රශ්න කෙරෙව්වා. පොලිස් නිලධාරීන් දාලා ආයෝජකයෝ සුවජාතිකෝ යන්න ගියා ලංකාවේ. ඒ නිසා අපි මේ ඩොලරේ අගය අවශ්‍යෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අයවැලේකෙන ඉදිරිපත් කළා. පළවෙනි වර්ෂයේ තුලදී වර්ෂයක් නිම වෙනකොට ඩොලරේ අගය 160 දක්වා පහතට ගෙන එන්න. දෙවැනි වර්ෂයේදී 142 දක්වා පහතට ගෙන එන්නත් වැඩපිළිවෙලක් ආයෝජන ප්‍රවර්ධන හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යාංශයේ වශයෙන් අපි සකස් කරලා යෝජනා කරලා තියෙනවා. ඒ සඳහා දැන් ලියවිලි සකස් කරනවා එකක් තමයි. අපි ඒ දේ ගැන කතා කරමු. තුමා කෙටි විරාමයකට යමු. විරාමයෙන් පස්සේ මේ පැහැදිලි කර ගැනීම වැදගත් වෙනවා. මොකද රටේ ආර්ථික ඉදිරියට යන්නේ කොහොමද කියන දේ. ඒ නිසා තමයි මේ දීර්ඝ කතා බහ අපි යන්නේ. කෙටි විරාමයකට යමු. විරාමයෙන් පස්සෙ අපි ඉක්මනින්ම අපෝ කතා බහට එකතු වෙමු. ජාත්‍යන්තර වෙළඳ සහයෝජන ප්‍රවර්ධන අමාත්‍යතුමන් ආචාර්ය බන්දුල ගුණවර්ධන මහත්මන් එක්ක අපි දීර්ඝ පැහැදිලි කිරීමක් කරගත්තේ. පෙර පැවති තත්ත්වය සහ වර්තමානයේ දක්වා ආර්ථිකයේ කොයි ආකාරයෙන්ද විකාශනය වුණේ කියන දේ පිළිබඳ දැන් මේ මිනිත්තු 6-7 කාලය තුළ දෙමතුන අපිට පැහැදිලි කරගන්න ඕනේ. දැන් දේශපාලන අර්බුදයක් කාරණේ මත ආයෝජන ගිහින් තියෙනවා. පෙර පැවති මහ බැංකු සිදුවීම් මත පදනම්ව ආයෝජන ගිහින් තියෙනවා. දැන් මේ ආයෝජන ආකර්ෂණය කරගන්න අලුත් වැඩපිළිවෙලක් ඔබතුමන් ගාව තියෙනවද? නෑ, දේශපාලන අස්ථාවරත්වයේ මත ආයෝජනයේ ගිහිල්ලා තියෙන ප්‍රමාණය අර මහා මූදට පොල්ලෙල්ලක් දැම්මා වගේ. පෞගිය අවුරුදු 3 මේ ඇතිවෙච්ච මහා ආර්ථික විනාශය නිසා ආයෝජන පිටට ගිය ප්‍රමාණයයි මේ ඊයේ පෙරේදා මේ පෞගිය මාසය තුල යන ප්‍රමාණයයි කියන්නේ අහසට පොළොව වගේ වෙනසක්. ඒක නිසා ඒකේ ආදේශ කිරීම සාධාරණ වෙන්නේ නැහැ. මෛත්‍රීපාල සිරිසේන අතිගරු ජනාධිපතිතුමා මේ ආර්ථික විනාශය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සභාපතිත්වයෙන් කරන නිසා දිගටම රටට කිව්වා මේ රට කෘෂිකර්ම ඉවරයි, කර්මාන්ත ඉවරයි, සේවා ඉවරයි, රට ඉවරයි. මේ රට බේරගන්න නම් ආර්ථික කළමනාකරණ කමිටුව වෙනස් කරන්න ඕනේ කියලා අපි නෙමේ වෙනස් කළේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේ ආර්ථික තීන්දුව තීරණ ගන්න අග්‍රාමාත්‍යතුමාගේ සභාපතිත්වයෙන් කළමනාකරණ කමිටුව අවෝසි කළා. අවෝසි කළේ එතුමා ජාත්‍යන්තර අධ්‍යක්ෂින් තියෙන පිරිසක් සමග එකතු වෙලා කළමනාකරණය කරන්න ගියත් ඒට රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉඩ දුන්නේ. ඒ සඳහා වැටුප් ගිවන එකත් නතර කළා. ඒ නිසා තමයි ජනාධිපතිතුමා අද කියන්නේ මොනම හේතුව නිසාවත් මට නැවත වතාවක් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අග්‍රාමාත්‍ය ධූරය නම් දෙන්න බෑ. ඒක සහතික වෙනවනේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සහතික වෙනවා. ඇයි එහෙම එකක් කරන්නේ? මේ රට බේරගන්න තියෙන අවසාන අවස්ථාව තමයි මේ. රට බේරලා දීපු නායකයා වෙච්ච මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඇවිල්ලා කිව්වේ මේක බාර අරන් මේ විනාශය නවත්තන්න. එතකොට අපි ආයෝජන ප්‍රවර්ධනා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා ලෙස මං යෝජනා කරලා තියෙනවා. දැන් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් පසුගිය කාලේ ලංකාවට ගෙනාවේ නැහැ. මොකද අසාමාන්‍ය බද්දක් පිටරටින් එන මුදල් වලට අය කළා. පුංචිම මුදලක් ගිහිල්ලා විදේශයකින් ගෙනල්ලා බැංකුවේ දැම්මත් බැංකුව 17 ප්‍රශ්න අහනවා. කවුද කොහෙන් දෙව්වේ, කීයක් දෙව්වේ, කොයි වෙලේ දෙව්වේ, කොහොමදේදී මේ සල්ලි ඉපෙව්වේ, බැංකුවකට ගිහිල්ලා සල්ලි දාන්න බලන්න දාන්න බෑ. මේ එන සල්ලි ටික ඔක්කොම හිර කළා. අපි කරන්නේ පළවෙනි අයවැයේ එකනේ ලංකා ඉතිහාසයේ කිසිම දවසක කිසිම රජයක් ලබා නොදුන්න
බදු විමුක්ති ආයෝජන ප්‍රවර්ධන පැකේජයක් සුවජාතිකයන්ට ලබා දෙනවා. විජාතිකයන්ට නෙමෙයි සුවජාතිකයන්ට. අපේ රටේ මැණික් ස්වර්ණාභරණ අපනයනය කළා. රෙදිපිලි ඇඟලුම් අපනයනය කළා. වෙනත් භාණ්ඩ අපනයනය කළා. අපනයන ආදායමින් කොටසයි ගෙනාවේ. රඳවගෙන ඉන්න ටික එවන්න කියලා නීති දැම්මට මහා බැංකුව බලකලාට එහෙම ගේන්නේ නැහැ. අපි මේ නීති බලකිරීම නැතුව නීතිය සියල්ල සුවජාතිකයන්ට ලිහිල් කළා. අපි කියනවා ඔබ හෙළිදරව් නොකළ ඉපයූ ආකාරයේ හෙළිදරව් නොකර හෝ අපි ලංකාවට බදු නිසා එව්වේ නැති සියලු මුදල් ටික බදු රහිතව එවන්න කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව රජයේ අනුමත කරන නිශ්චිත ව්‍යාපෘතිවල ආයෝජනය කරන්න දෙනවා කියලා. මේ තුලින් අපි බලාපොරොත්තු වෙනවා ඊතර තියනවායි කියලා දැනට ගණනය කරලා තියෙනවා ඇමරිකානු ඩොලර් බිලියන 8ක් 10ක් අතර ප්‍රමාණයක් ඇස්තමේන්තු කරලා තියෙනවා. ඒ මුදල් ටික අවුරුදු දෙකක් යනකොට ඵලදායක ලෙස රටේ සංවර්ධන ව්‍යාපෘතිවල ආයෝජනය කරන්න අපි ගෙන ගන්නවා. ඒ සඳහා දෙන්න පුළුවන් උපරිම සහාය දෙනවා. දැනට සහන දෙකක් දීලා තියෙනවා. එකක් විදේශයන්ගෙන් එවන පේෂණ සඳහා අය කරපු බද්ද මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ඉවත් කරලා තියෙනවා. NRFC accounts වලට විදේශ විවාර මුදල් බැංකුවේ ගිණුම් වලට රැඳවුම් බද්ද ඉවත් කරලා තියෙනවා. අර අපේ බදු සහනය දුන්නට පස්සේ විශාල මුදල රට ඇතුළට එනවා. හොඳයි. දෙක අපිට අවසන් කරන්න ඕනේ. අන්තිමට එක ප්‍රශ්නයක් අහන්න තියෙනවා. මිනිත්තුවක් විතර තියෙන්නේ. මෙන්න මේ දර්ශකයේ පිළිබඳ කතා කළොත් රාජ්‍ය ණයබර ඉහළ යාම කියන දේ. ඔව්. මේ පිළිබඳ මිනිත්තුවකින් දෙකකින් පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් මේක මම ඔබතුමාගේ පොතෙන් උපුටා ගත්තේ මේ කාරණේ. මේ රුපියල අව ප්‍රමාණය වීම සමග පසුගිය වර්ෂ 3 පමණක් රටේ ණයබර 2012-13 කියන වර්ෂවල මුදල අධි ප්‍රමාණය වුණා. ණයබර අඩු වුණා. මේ 15-16-17 කියන වර්ෂ 3 සහ 18 මුදල රුපියල බාල්දු වීම කරන කොටගෙන රටේ ණය බර වැඩි වෙලා තියෙනවා බිලියන 1022කින් බිලියන රුපියල් බිලියන 1022කින් ජාතික ණය බර වැඩි වෙලා තියෙනවා මුකුත් ව්‍යාපෘතියක් ආරම්භ කළා නෙමෙයි ණය අරගෙන නෙමෙයි දැන් මේක ගෙවන්න පුළුවන්ද දැන් මේක ගෙවීම මේ දේශපාලනඥයාගේ කාර්යයක් නෙමෙයි මොකද ඊළඟ වර්ෂයේ තියෙන ණය වාරිකයේ ගෙවීමේ හැකියාවක් තියෙනවද කියන ප්‍රශ්නේ කරනවා ඔව් මේ සඳහා ශ්‍රී ලංකා මහා බැංකුවේ වෙනම තියෙනවා දෙපාර්තමේන්තුව රාජ්‍ය ණය කළමනාකරණ දෙපාර්තමේන්තුව. ඔවුන් විසින් මේ ඇති කරගන්න රජයක ආණ්ඩුවක කාගේ ආණ්ඩුව ආවත් ඒ ණය සතයක්වත් හිඟ නැතුව ගෙවීම පිළිබඳ ක්‍රමවේදය ඔවුන් සකස් කරලා ආණ්ඩුවට නිර්දේශ කරනවා. රජයේ බැංකුකරු මූල්‍ය නියෝජිතයා මූල්‍ය උපදේශකයා ලෙස ඒ වගකීම ශ්‍රී ලංකා මහා බැංකුව ඉෂ්ට කළ යුතුයි. හොඳයි. පැයක් ඇතුළත කතා කරන්න පුළුවන් බොහෝ කාරණා පිළිබඳ පැහැදිලි කර ගැනීම සහිතව කළා. ඒ වගේම ඉදිරි වැඩපිළිවෙල පිළිබඳ කතා කළා. ආචාර්ය බන්දුර ගුණවර්ධන නැමැතුමනි බොහොම ස්තුතියි ප්‍රවීණ පැහැදිලි කිරීම පිළිබඳ. අපි අදට සමුගන්නවා කාලයත් එක්කයි ප්‍රශ්නේ තියෙන්නේ. හෙට අයත් හම්බෙමු ප්‍රාර්ථනා කරනවා ඔබට සුබ දවසක්. කායි පොකන්.